මේ සති දෙක තුල අපි කිසියම් විදියක අලුත් ප්‍රවේශයක් අරගෙන තියෙනවා. මේ රටේ ව්‍යාපාරිකයෝ විවිධ ආකාරයෙන් පීඩාවට පත් කරපු බදු විශාල ප්‍රමාණකින් අඩු කරා ගම්බිරි ආනානය සම්පූර්ණයෙන් අතර කරා. ඉදිරි කන්නේදී අපි ආරම්භ කරනවා නොමිලේ ජනතාවට පොහොර දෙන්න. කෘත්‍රිම රසායනික පොහොර අපි භාවිතය සම්පූර්ණයෙන් ඉවත් කිරීම හෝ පල්ලෙහා දක්වාම අවම කිරීම කළ යුතුව, අනිත් පැත්තෙන් අපි ආපහු වෙච්ච බොරුන්දුවක් වෙච්ච ණය කපා හැරීම් ඉදිරි සති කිහිපය ඇතුළත ආරම්භ කරනවා. උතුරු නැගෙනහිර ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති පූජ්‍ය කිරිඳිවැල සෝමරත්න ස්වාමීන් වහන්සේද මෙහිදී අදහස් පළ කළා. බොහෝ දෙනාට හාමුදුරුවන් වහන්සේලාත් මතක් වෙන්නේ යම් යම් අවස්ථාවන්හිදී පමණයි. දැන් අපට විසඳ ගන්න බොහෝ කටයුතු රාශියක් තියෙනවා. දින 80කින් එන මහා මැතිවරණය, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට 3-2 බලය අරන් දීලා බලගතු පාර්ලිමේන්තුවක් පිහිටවලා කාටවත් අතපාන්න නැති, කාටවත් යටත් වෙන්නේ නැති පාර්ලිමේන්තුවක් රජයක් බිහි කරන්නට එතුමාට ශක්තිය ලබා දීම තමයි අපි හැම දෙනාගේ ඒකායන අරමුණ විය යුතු වන්නේ.